ඔන්ලයින් එඩියුකේෂන් වෙබ්සයිට් එකේ 2D පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් සඳහා ලැබෙන පළවෙනි ප්‍රොජෙක්ට් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එකට යන්න කලින් මේ තියරි කොටස් ටික ඔයගොල්ලෝ ආවරණය කරලා තියෙන්න ඕනේ, ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට ඒ තියරි කොටස් ටිකට අදාළ වීඩියෝස් ටික දාලා තියෙනවා. අපි කොහොමද යුනිට්ස් හරි ගස්සගන්නේ, දෙවනුව ඩ්‍රෝයින් ලිමිට්ස් අපි කොහොමද හරියට දාගන්නේ කියන එක. ඊට පස්සේ ස්ටේටස් ටූල් බාර් එකේ ඩයනමික් ඉන්පුට් අයිකන් එක, ඕතෝ අයිකන් එක, ඔබ්ජෙක්ට් ස්නැප්ස් අයිකන් එක, මෙන්න මේවා කොහොමද නිවැරදිව යූස් කරගන්නේ, මේ වගේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියන එක. ඊට පස්සේ අපි ලයින් කමාන්ඩ් එකේ රිලේටිව් කෝඩිනේට් සිස්ටම් වර්ග දෙකක් වන රෙක්ටෑන්ගියුල සහ පෝල ගැන කතා කරා. ඊට පස්සේ අපි ලයින් සඳින්නේ කොහොමද ලේසි මෙතඩ්ස් කතා කරා, ඩයනමික් ඉන්පුට් එකත් යූස් කරගෙන. ඊට පස්සේ අපි කතා කළා ඉරේස් කරන මෙතඩ්ස් කීපය, අපි එන්ටිටි එකක් කොහොමද අපි අනවශ්‍ය නම් ඉරේස් කරන්නේ. ඒකේ මෙතඩ්ස් දෙකක් අපි කතා කළා, විඩෝ ඉරේසිං වල රයිට් ටු ලෙෆ්ට් සහ ලෙෆ්ට් ටු රයිට් කියන එක. ඒක හොඳට බලාගන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට එන්න කලින්, මොකද අපි තීරි කොටස් ටික හරියටම ඉගෙන ගන්න ඕනේ හැම ප්‍රොජෙක්ට් එකකටම. එතකොට මුල් ප්‍රොජෙක්ට් එකට ඒ තීරි කොටස් ටික ඉගෙන ගත්තාම ඊළඟ ප්‍රොජෙක්ට් සෙට් එකම අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට මේකෙදී අපි කතා කරා ඊට පස්සේ සර්කල්ස්, අපි මෙතඩ්ස් හයක් තියෙන සර්කල්ස් හඳින, සෙන්ටර් රේඩියස්, සෙන්ටර් ඩයමීටර්, 2 points, 3 points, ටැන්ජන්ට් ටැන්ජන්ට් රේඩියස්, ටැන්ජන්ට් ටැන්ජන්ට් ටැන්ජන්ට්. ඒ සර්කල්ස් වල යස් කරගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි කතා කරා ඔප්සෙට් ටූල් බාර් එක, පැරල ලයින්ස්, පැරල කර්වස් අපි කොහොමද ගන්න කියන එක දෙන ඩිස්ටන්ස් එකට. ඊට පස්සේ අපි කතා කරා ට්‍රීම් ඇන් එක්ස්ටෙන්. ඒකේ මෝඩ්ස් දෙකක් තියෙනවා, ක්වික් මෝඩ් එකයි ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකයි. ඒ දෙකේ වෙනස මොකද, අලුත් පැකේජස් පාවිච්චි කරද්දි 2023 මම යූස් කරගෙන ඔයගොල්ලන්ට ගන්නේ. හැබැයි 2017 කරන කට්ටියටත් ඊට අඩු වර්ෂන්ස් වල කට්ටියටත් මේ ඩ්‍රොයින් සඳින්න පුළුවන්. ඒකෙදි ඒ ට්‍රීම්ස් හා එක්ස්ටෙන්ඩ් එකේ මෝඩ්ස් දෙක, ක්වික් මෝඩ් එකයි ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකයි වෙනස මොකක්ද කියන එක අපි කතා කරා. එතකොට ඒ සම්බන්ධව තියෙන වීඩියෝස් ටික හොඳට ස්ටඩි කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝ පටන් ගන්න ඕනේ. හරි, මම මේ ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝ සාර්ථකව කරයි කියලා හිතනවා. එතකොට ඇඳපු කට්ටිය මට අඩුපාඩු තියෙනවා නම් කියන්න, WhatsApp එකේට මට පුළුවන් මැසේජ් දාන්න, ෆෝන් එක තියෙනවා වෙබ්සයිට් එකේ, ඒක කතා කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අඩුපාඩු එකක්වත් තියාගන්න එපා, මොකද අපි ලොකු ගමනක් යන්නේ. ප්‍රොජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් කරනවා 2D සම්බන්ධව. මම මේක එදත් කිව්වා මේ ලෙසන්ස් වල සම්බන්ධලා ඉන්න කට්ටියට, කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. මේක දිගටම ප්‍රොජෙක්ට්ස් එකතු වෙන වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් යම්කිසි ප්‍රමාණයක් ෆික්ස් කරලා නැහැ, මම නිතරම අලුත් ප්‍රොජෙක්ට්ස් දානවා. එතකොට ඕගොල්ලන්ට ඔටෝකැඩ් එක දීර්ඝකාලීන ඉගෙන ගන්න පුළුවන්. දීර්ඝකාලීනව කියලා කියන්නේ ඔටෝකැඩ් ඉගෙන ගත්තාට පස්සේ දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් සම්භ වෙනවා. ඕගොල්ලෝ රෙජිස්ටර් වෙන තැන ඉඳලා අවුරුද්දක් තුල ඕගොල්ලන්ට පුළුවන් විශාල දැනුමක් ලබා ගන්න. හැබැයි කෝස් එකට සම්බන්ධ වෙන කට්ටියට කෝස් එක ඕන නම් මාසෙ දෙකෙන් ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. මොකද වීඩියෝ සියල්ලම, ලෙසන් සියල්ලම එතන තියෙන හින්දා. හැබැයි ඉගෙන ගත්තත් නිතරම මේ වෙබ්සයිට් එක අප්ඩේට් වෙනවා. අප්ඩේට් වෙනවා කියලා කියන්නේ තියරි අප්ඩේට් වෙනවා නෙමෙයි, තියරි කොටස් ටික ඔක්කොම දාලා තියෙනවා. ප්‍රොජෙක්ට්ස් අප්ඩේට් වෙනවා, ප්‍රොජෙක්ට්ස් අලුත් ප්‍රොජෙක්ට්ස් එනවා. එතකොට ඔයගලන්ට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හරි, එහෙනම් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරන්න ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලෝ කමෙන්ට්ස් දාන්න, මම උදව් කරනවා. ස්තුතියි.